හිතවත් මිට්ටුව මිනිමරු මරක් ගෝටක් මේ රටේ බලයට පත්ුනේ එක රටක් එක නීතියක් කියලා විශේෂයෙන්ම දකුණේ හිටපු ජනතාවට ජාතිවාදී හැඟීම් පොවලා ඔවුන්ගේ ඇඟේ ඉන්න තිරසන අවුස්සලා තමයි කතරේ ගහගත්තේ මේ කුපාඩි වැඩේ කරන්න සරත් වීරසේකර වගේම විශේෂයෙන්ම මැදමුලනේ ඉන්න සුනකයාත් උපරිම තමන්ගේ දායකත්වයේ දුන්නා ඒ කියන්නේ විමල් වීරවංශ එදා ජනතා විමුක්ති පෙරමුණේ විනය කඩලා විමල් වීරවංශ කණෙන් අල්ලලා එළියට විසිකරාට පස්සේ බයිස්කල් කට්ටක් වර නැතුපුනේ විමල් දුවගෙන ගියේ මහින්ද රාජපක්ෂගේ ගුබ්බෑයමට එතනට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ කරන්න කියන ඕනෑම කුපාඩි වැඩක් කිරීමේ ප්‍රතිඵලයක් විදියට අද වෙනකොට ඔහු කෝටිපති ජාතියේ අවාසනාවකට යහපාලන ආණ්ඩුවට බැරි වුණා විමල් වීරවංශගේ මේ එක තක්කඩි වැඩකටවත් දඬුවම් දෙන්නේ ඒ කෙසේ වෙතත් මිත්‍රවරුනි මේ මිච්චිත මොහොත වෙන විට විමල්ගේ මුඛ පූට්ටුයි කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ මොකද මේ චීන සම්බන්ධයෙන් අදහසක් ලබා ගන්න නැත්නම් මාධ්‍යයට ප්‍රකාශයක් ලබා ගන්න මාධ්‍ය ආයතන කිහිපයක් විමල් වීරවංශ පස්සේ ගියා හැබැයි විමල් වීරවංශ මේ වෙලාවේ මාධ්‍යට හැංගිලා ජීවත් වෙන්නේ ඒකට ප්‍රධාන හේතුව තමයි ਉਹ මුළු ලෝකෙටම චණ්ඩිපාඨ දාන්න තමයි කතා කරේ හැබැයි අද චීන කිසිම පරීක්ෂණයකින් තොරව කිසිම විධිමත් ක්‍රමවේදයකින් තොරව එයාපෝට් එකටත් ඇවිල්ලා නැත්නම් කටුනායකටත් ඇවිල්ලා රට ඇතුළටත් ඇවිල්ලා යනකම්ම විමල්ලට කරන්න පුළුවන් ලබ්බක්වත් තිබුණේ නැහැ මිත්තෝරුනි අද වෙනකොට අපේ රට චීන කොලිනියක් කියන්නේ අපි නෙමෙයි මහින්ද රාජපක්ෂට කඩේ ගිය හාමුදුරුවරුමයි ඒ කෙසේ වෙතත් මිත්තෝරුනි මේ නිශ්චිත මොහොතේ විශේෂයෙන්ම විසුබිනි ආණ්ඩුකුවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන්ුත් විමල් කියන ලද කිසිම දෙයක් මහින්දවත් ගෝඨවත් ගණන් ගත්තේ නැහැ මේකට හේතුවක් තියෙනවා මැදමුණන වලව්වේ අලුත්ම සුනක ජොබ් එක ආර දීලා තියෙන්නේ වෙන කිසිම කෙනෙකුට නෙමෙයි කොළඹ දිස්ත්‍රික්කයෙන් පළමිනිය වෙච්ච සරත් වීරසේකරට සරත් වීරසේකර මේ මොහොතේ මීහරකෙක් වගේ ප්‍රසිද්ධ උඹෑ කියනවා අද දිනේදී පාර්ලිමේන්තුවට ගිහිල්ලා ප්‍රසිද්ධ ඉන්දියාවට දොස් කිව්වා හැබැයි මේක පහුගිය දවස්වල ඉන්දියන් තානාපති කාර්යාලයට ගිහිල්ලා එතන දණින් වැටිලා සමාවරම් ආවා කියන එක මේතරේ බහුතරයක් දන්න කාරණයක් මිත්‍රෝනි දවසින් දවස රට රුයිතේට යනවා මහ විනාශයකට යනවා මේ කාල කන්නිතනට මේ රට පත් කරේ ඔබත් මමත් මොකද මේ රටේ විදායක වස්තාදායක අධිකරණ බලය තියෙන්නේ අපිට මේ රටේ 69 ලක්ෂයක් හරක් මහින්ද රාජපක්ෂ කියන මලකුණත් ගෝඨාභය කියන මිනිමරුවත් මේ රටේ පාලනයට පත් කරපු නිසා තමයි අද අපි මෙහෙම විඳවන තත්වයකට පත් වෙලා තියෙන්නේ ඒ නිසා මේ ක්‍රමයේ වෙනස් කළ හැකි ඒ සඳහා සැලැස්මක් තිබෙන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු මිත්‍රෝනි අරගලෙන් තුරු ජයග්‍රහණයක් නොමැති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබ සැමට ජය